අයිබුවන්, ඔබ අහලා ඇති නාගානන්දපුරට නිතරම කියන දෙයක් තමයි, නීතියේ ආධිපත්‍යය බිඳවැටිච්ච රටක සිදුවිය නොහැකි අපරාධයක් නොමැත. හොඳට වුවමනාවෙන් එකට සම්බන්ධයෙන් ඒක තමයි ලංකාවේ වෙන්නේ. ඔබ දැක්ක දැන් අර ජනක රත්නායක අර පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉන්න ඒ කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන්න දැන් 225 උත්සාහයක් ගන්නවා. අපි 225 පත් කළ ඇරේ මොකටද? රටේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක ගරු කරමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් 4-4 ව්‍යවස්ථාව 4 ඈ යන්න. තමන්ගේ හෘද සාක්ෂියේ නිදහස, හෘද සාක්ෂිය හා අවංකව දුරේ කාර්යකර්තාව ගන්න. නමුත් මෙතන ඔය යවන එක්කෙනෙක්වත් ඒක කරන්නේ නැහැ. තනිකර වංචාව කරන්නේ. ඒ මනුස්සය සෑම දෙයක්ම කැපකලේ උත්සාහ උපරිම උත්සාහ කළේ ඔබට අයිති ඔබේ හිමිකම ලබා දෙන්න. ඒ කරනකොට ඔහු අගේ කරන්න බැරි නම් පුරවැසියන්ට ඒ කට්ටියට මට කියන්න දෙන පොල් එලි තමයි. හරි, ඒ ඔහු එච්චර ලොකු සටනක් තනියම කරනකොට පෙළ ගැස්මක් නැත්තම් ඔහුගේ අගේ කිරීම කරන්න බැරි නම් ලැජ්ජ වෙන්න ඕනි. අපි මායකගේ තියක් රිදෙන්න තොක්ක කරගන්න කියලා මම දැන්වත් කියනවා. පාර්ලිමේන්තුවේ 225 75ක වැඩක් නැත 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 කියලා. දැන් නැත එහෙම සියලවන්නේ ඇයි? ඇයි ඔහුගෙන් තියෙන හානිය මොකද්ද? ඔහු කරන්නේ ඔහුගේ රාජකාරිය, ජනතාවගේ අයිතිවාසිකම් 225 පැහැර ගන්නවා නම්, ඒ වගේම 225 ජනතාවට දරාගත නොහැකි වියදම් පනවනවා නම්, විදුලි බිල හෝ මොකක් හෝ ඔහු ඒ TypeError නැගී සිටියා. ඒක තමයි ඔහු කරපු වැරැද්ද. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ අපිට තියෙන වගකීම්. පුරවේසිය කියන්නේ ගැන ආගමෙන් දැන් මේ දේශපාලන පැත්තකට ගලා මේ හදන්නේ ඔබේ ඔළුව හදන්න පුළුවන්ද කියලා. හරි, ඒ අතර මට දැන් බ්‍රිතාන්‍ය යනකොම කවුද කට්ටියක් සංවිධානය වෙලා මට ඉල්ලීමක් කළා යන්න එපා, අපි ඔබට දේශපාලන පක්ෂයක් දෙනවා. මොකද කරයි ඔබට මතකන්නේ ජනාධිපති මැතිවරණයේදී වෙච්ච දේ? අර ඔක්කොම ඇතියෝ කියලා පල්හොරෙක් හොයලා දුන්නා කවුද මේ මහින්ද දේශප්‍රිය? අන්තිම මොහොතේ කට්ටි පැනලා දැන් වැරදකරු කරලා ඊයේ අභියාචනාධිකරණේ නඩුව ඒකෙනුත් කට්ටි පැනලා දැන් ඇවිල්ලා ඒ නඩුවත් අයින් කරගන්න. දැන් මෙහෙමයි, ඔය කවුරු මොනවා කිව්වත් තේරුම් ගන්න ඍජු බව. ඒකත් එක්ක ෆයිට් කරන්න ගියොත් මේ කට්ටිට යන්නේ නම නැහැ. ඒකයි මම කිව්වේ අඳුරු මාර්ගේ පපඩ මර්ථයක තමයි වෙන්නේ කියලා. ඊයේ ඔහුගේ නඩුව ඔහුත් කට්ටි පැනලා. හරිද? ඔහු මොනවද කළේ? සජි ප්‍රේමදාස ඔය ඔක්කොමත් එක්ක එකතු වෙලා මොනවද කළේ? 34 දෙනෙක් හිටියන්නේ. ඔය කට්ටිය ඔක්කොම කළේ ඔවුන් දන්නවා නාගානන්ද එල්ලුවා නම් අනිවාර්යයෙන්ම කෝටාබේට නාම යෝජනා දෙන්න දෙන්නේ නැහැ. ඔවුන් එකින්ද එක වළක්වලා ඊට පස්සේ මොනවද කළේ? දිගින් දිගටම හොරා, තක්කඩියා, වංචාකාරයා කියලා මිලියන 500යි 750යි හොරකම් කරන් ගියා කියලා කරන්න බලන උපරිම විදියට අවමන් කළා. දැන් ඒ නඩුව තමයි ඊය ගත්තේ. දිගින් දිගටම කට්ටි පනින අඳුරු කුමාර මේක කිව්වම ඔබට පොඩ්ඩක් ඔළුව කල්පනා කරලා බලන්න. මේ නාගානන්ද කියන්නේ මේ එක ඔය 225 පැත්ත පලා තියෙන කෙනෙක් නෙමෙයි, 225ම එකහෙලාම ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඒක තමයි ඔබට කිව්වේ රට හදන්න ඕන නම් අපිට දින එකම වැඩපිළිවෙල යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාවේ දිනවන එක. හරි, අද ප්‍රධානම මාතෘකාව අද කතා කරන්නේ ඊයේ අර එයාපෝට් එකේ අල්ලපු අලි සබ්රි කියන മന്ത്രി. ආයේ මං කියන මේ අලි සබ්රි කියන්නේ අර ගෝඨාභය හොරෙන් ගිහිල්ලා ජනාධිපති මැතිවරණයට ඇමරිකන් කාර්යයක් ගෙනල්ලා බොරු දියුරුම් පෙරසම කරපු ඒ අලි සබ්රි නෙවෙයි, තවත් අලි සබ්රි කෙනෙක්. හැබැයි මේ කට්ටිය මේකයි. මං එකයි කිව්වේ 225 මේකයි කියලා. දැන් මේ ගැන අහනවා, මට මේ අදත් පෝස්ට් දානවා. මෙතන කිලෝ මෙච්චරක් තිබුණා, 3.5 නෙමෙයි, උතන තිබුණා 30ක් තිබුණා, 15ක් තිබුණා, 13ක් තිබුණා, නොයෙකුත් කතා. නාගානන්දට රේගු දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවා ඉහළ අග්‍රගණ්‍ය නිලධාරීන් ඉන්නවා. නාගානන්දත් එක්ක ඉන්න අය ඔවුන් සියලුම තොරතුරු නාගානන්දට දෙනවා. මම ඔබට කිව්වේ අරගලයට 9 වෙනිද ගහනවා කියලා 8 වෙනිද රැ නාගානන්දට කිව්වෙත් නීති ආධිපත්‍ය ගරු කරන පොලිස් නිලධාරීන්. නමුත් ඒක දුන්නම අරගලයට, අරගලේ ඉන්න හරක්ට බැරි වුණා ඒක පාවිච්චි කළේට ඒකෙන් වලක්ව ගන්න. මම ඔය මම දන්නේ නැහැ මේ 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 කවුද මේ අඳුරු මාර්ගයේ ලාල් කාන්තලා ඉන්නේ අරගලේ ඉන්න කොල්ලෝ ටික කන්න කියලා. හත පහකට ඒකන ඒක යටපත් කළා අපේ අහිංසක කොල්ලු ගුටි කෑවා. හරි, ඒක තමයි දැන් අද මාතෘකාව, ඔය අලි සබ්රිගේ කතාව. මේක නීති පිළිබඳ ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. 225 නීතිය හදලා තියෙන්නේ, රේගු නීතිය
රේගු වංචාවක්. අපි හිතමු රත්තරන් කියන රත්තරන් ග්‍රෑම් 3000කට වැඩි නම්, ඒ කියන්නේ කිලෝ 3කට වැඩි නම් අවුරුදු 15ක් 20ක් අතර හිරයවන්න පුළුවන්. දේපළ රාජසන්තක් කරන්න පුළුවන්. හැබැයි කොන්දේසියකට යටත්. මොකද ඒ කොන්දේසිය විධිමත් පරීක්ෂණය පවත්වලා රේගුව විසින් චූදිතයාට දඬනයක් නියම කරපුවාම, ඒ කියන්නේ බඩුවල වටිනාකම වගේ 3 ගුණයක් දඬනයක් නියම කරන දඬනයක් නියම කරන පුළුවන්. ඒකට අපි කියන අමතර අහිමි කිරීමක්. ඒ කියන්නේ further forfeiture. ඒක ගෙවෙන්නේ නැත්නම් පමණයි අධ්‍යක්ෂක ජනරාල්ට චූදිතයාව අධිකරණයට ඉදිරිපත් කළා නඩු දාලා හිරයවන්න පුළුවන්, දේපළ රාජසන්තක කරන්න පුළුවන්, අවුරුදු 20ක් හිරයවන්න පුළුවන්. ඒක පැහැදිලිවම ආඥා පද 146 පැහැදිලිව දක්වනවා. ඒක තියෙනවා ෂෙඩියුල් E කියලා රේගු ආඥා පද කියනවා. මෙන්න මේකයි තියෙන දඬනය. හැබැයි 146 කියනවා උසාවි ගෙනියන්න බෑ නිකම්ම. අපි හොරකම් කළොත්, අපි දඩේ ගෙව්වොත් අපිට යන්න දෙන්න ඕන. ඉතින් රේගුට කරන දෙයක් නෑ ඊට මෙහා. මම ඒකද කිව්වේ වත්කම් ප්‍රකාශය ගැන. අපි දෙන්නේ නෑ උඹලට වත්කම්. අපේ වත්කම් උඹලට දැනගන්න බෑ. හැබැයි උඹලට ගන්න පුළුවන් ගත්තත් උඹලට එලි කරන්න බෑ. කවුද නීතිය දැම්මේ? This is it. මෙතනදී මොහුට නියම කරපු දඬනය ඔහුගේ රත්රන් කිලෝ 3000 රාජසන්ත කළ 3000 තමයි. දැන් ඔයක ඔළුව විය තියාන කියලා වැඩකුත් නෑ. මම දන්නවා ඒක ගෙනපු නාන ප්‍රමාණය කියලා. මම ඒකයි කිව්වේ රේගු දෙපාර්තමේන්තුවේ ඉන්නවා 228 වැඩි වටිනායි ඉන්නවා කියලා මම ඔබට අනන්තවත් කියලා දිනවනේ. දැන් පිටේ ඉන්න විදුහල්පතිවරයෙක් ගන්න, ගුරුවරයෙක් ගන්න රේගුට බණ යෝනි තරම්. එයාව දාන්නකො ඊළඟ පාර රේගුට අම්මා ඉස්සල්ලාම 6 පාර ගන්න එයා තමයි. ඇත්ත කතාව නෝකයි. නමුත් ඒ දෙපාර්තමේන්තුවේ ඉතාම කීර්තිමත් වටිනා අග්‍රගන්නේ 225 පැත්තක පළාතක තියන්න බැරි නිලධාරීන් ඉන්නවා කියලා තමන් මේකත් කියන්නම්. ඔහුට දැන් දඬනයක් පැනෙව්වා. දඬනය ඔහු ගෙව්වා. ව්‍යවස්ථාව ප්‍රකාර අමතර අහිමි කිරීමක් ඒක කළා. ඒක ගෙව්වා. ඊට පස්සේ නඩු ඉවරයි. නීති ප්‍රකාරව ආයේ රේගුවට ආය අහනවා, ආය තව පරීක්ෂණ කරන්න බැරිද, ආය මැජිස්ට්‍රේට් දාන්නේ නැත්තේයි, හිරේ දාන්නේ නැත්තේයි, ඒ ඔක්කොම ඉවරයිනේ. ගෙනාපු මිනිහම වරද්ද පිළිගත්තා. ඔව් මම ගෙනාවා. මම දඩේ ගෙවන්න සූදානම්. ඊට පස්සේ අධ්‍යක්ෂක ජනරාල්ට කරන්න දෙයක් නැහැ. අධ්‍යක්ෂක ජනරාල් නෙමෙයි, අධ්‍යක්ෂක ජනරාල් නම් ඉන්නේ පොල්පිටක් තමයි. නමුත් ඒ පරීක්ෂණ නිලධාරීට කරන්න දෙයක් නැහැ. අමතර අහිමි කිරීමක් ඒක ඔහු ගෙවන්න සූදානම් නම් ඒක ගෙවුවට පස්සේ නඩුව එතනින් ඉවරයි. ඒකින්ද මේ කාටවත් මඩ ගහන්න එපා. මම පැහැදිලිවම කියනවා. හරිද? නාගානන්දගේ ආරම්භය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. නාගානන්ද ගැන ඔබට ගොඩක් දේවල් අධ්‍යක්ෂක ජනරාල්ව සහතිකයක් දීලා දෙනවා. මගේ ජීවිත කාලය තුළ රේගුවේ වැඩිම ත්‍යාග ලැබූ නිලධාරියා කියලා. ඒක එහෙම අය කුණු කඳුලක්වත් ගාගන්නේ නැහැ. හරිද? ඒක පැහැදිලිව කියනවා. ඒ ගැන ඒක තමයි ඔබට කියන්න තියෙන්නේ. ඊළඟට තව අනිත් එක තමයි පක්ෂයේ කතාව. නැවත මම එක මතක් කරන්න අලුතෙන් කට්ටිය කැමති පක්ෂයක් දෙන්න කියලා තියෙනවා. මම යයි කියලා බයට. මම කැමති පක්ෂයක් එහෙම දෙනා නම් ඉදිරිපත් වෙන්න. හැබැයි අර කිව්වා වගේ පක්ෂයේ සම්පූර්ණ විධායක සභාව ලේකම් ඔක්කොම ටිකේ ඉවත් වෙලා පක්ෂයේ නාගානන්දට දෙන්න ඕන. ඉන්න අනුතුරු පක්ෂයේ නමත් මාරු කළා ඉතින් ඒක හදාගන්න එක ප්‍රශ්නයක් නැහැ. මොන මම නැවත දැනු දෙනවා. නැත්තම් අර තැඹිලි මුල්ල වගේ මෛද දේශප්‍රිය වගේ ඔක්කොම ගිහිලා ලියුම් දීලා පත් කරලා ජනාධිපතිවරයා අපේක්ෂක හැටියට පත් කරලා අන්තිම මොහොතේ තක්කඩි ගමඩ වංචනික කුමන්ත්‍රණය කළා. ඒක ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඒ වංචාව මම පිළිගන්නවා. අර මහින්ද රාජපක්ෂගේ ලහුනේ කාඩර සිරිසේනට මතකනේ ආප්ප කෑවේ. මතකද ඔබට? ඊට පස්සේ නිකේ ඒ වගේ තමයි මේ අපරාධයට ඔය කට්ටියම ඉන්නවා. හරි? අනු කුමාර දිසානායක ඔය කොච්චර කට්ටිය පැනලා තුසාවියෙන් යම් දිනයක කොටු වෙනවා. එදාට ඔය පපඩමත් ඉවරයි. ඔහුගේ පපඩම තියෙන ලොකුම අභියෝගය තමයි නාගන්ද. ඔහු දන්නවා මම ඔබට කියනවා අපි හිතමු එයාට එන්න කියන්නකෝ විවාදයකට. අන්න එතකොට ඔබට බලාගන්න පුළුවන් අර මරන්න ගෙනියන හරකෙක් වගේ තමයි ඔහු ගේන්න වෙන්නේ. ඒකත් මම ඔබට කියන්නම්. මොකද හොරකම වංචාව දූෂණය තක්කඩිකම තියෙන මිනිසුන්ට නාගමන්දත් එක්ක නැගිටින්න බෑ. ඕකේ? ඒක මම ඔබට කියන්න ඕනේ. දැන් මට අද කතාව ප්‍රධාන සාකච්ඡාව මට උපමනයි. දැන් මම කැමති ඔබේ ප්‍රශ්න තියෙනා නම් මොන හරි තියෙනා නම් අහන්න ප්ලීස්. දැන් මේ සිකුරාද තියෙනවා එනි ක්වෙස්චන්? මාධ්‍ය මොනවද තියෙන්නේ? දැන් අලුතෙන් පක්ෂයක් මේ ලැබෙනවා නම් කොහොමද ඒක ඉදිරියේ දේශපාලනයට එනවද? මොකද ඔව් ඒක මේකයි මම කියවන්නේ. දැන් දේශපාලනේ මම අමතක කරලා තියෙන්නේ කියලා. මොකද 225 සහ මැතිවරණ කොමිසම අපිට එළියට එන්න දෙන්නේ නැහැ. එහෙමනම් පක්ෂයක් එමු දෙනවා නම්
සත්ත පහක ගාතු ගෙවන්න සූදානම් නැහැ. මම දන්නවා ගිය පාර මගේ මිත්‍රයා කවුද පල්ලේ වත්ත පාව මිලියන 10ක පොත ගෙවලා තමයි ද පොල් ගෙඩිය ගත්තේ. සත්ත පහක් මුදලට ගෙවන්න සූදානම් නැහැ. මේක මහජන සේවයට එන්නේ දෙන්නව නම් මං සූදානම්. හැබැයි පක්ෂ මධ්‍යම කාර්ය සභාවේ සියලු දෙනාම ඉල්ලාසල පක්ෂය දෙන්න ඕනේ. ඒක අපි හදාගන්නවා. හරිද? රටේට යමක් කරන්න ඔබට උමනාවක් තියෙනවා නම් නාගලන්දකින් ප්‍රයෝජනයක් ගන්න ලංකාවේ. ඒකට මම සූදානම්. හරි? ඒ කියන තමයි ඒ ගන්න තියෙන්නේ. තවත් මොකද වෙන්නේ? විනින්ද පදනමේ හිටපොයි ගොඩක් අතරමං වුණා ඉතිරි අනාගතයක් නැති ලියාපන්. නෑ මේක නෑ. මමත් ඒක තමයි දැන් ඔබට පේන්නේ. ලියාපන්ති කරගන්න බැරි නිසා. ඔව්. ඉතින් පක්ෂයක් එනවනම් ආපහු මේක ශක්තිමත් වෙලා අනිවාර්යයෙන් මේකනේ මේ දැන් ඔබට පේන්නේ නෑනේ විනිවිද පදනම කියන බෝඩ් එකවත් දාන්නේ නැති එකයි. විනිවිද පදනම ඉස්සරහට එන්න නම් ජනතාව පුරුදු වෙලා තියෙන දේශපාලන පක්ෂයක් ඕන කියලා. ඒ කියන්නේ පදනම කියලා දැන්නේ. ඇයි පෙරමුණ කියලා නැත්තේ? එහෙම තමයි පක්ෂය කියලා නැත්තේ. ඒක ඇවිල්ලා පාරිශුද්ධ වැඩපිළිවෙලක් තියෙන්නේ. ජන සම්බත ජන රජ ව්‍යවස්ථාව කියන්නේ ආයේ 225ට යන්නේ නම් නැති කරන වැඩපිළිවෙල. ඒක හරියට කරේ. අපි බලමු ඒක කොයි වෙද්දට එයිද කියලා. මම දන්න හුඟක් දෙනෙක් ඒකට කැමති වෙයි. අපි බලමු මේ විදිහට ඒක සිද්ධ වෙයිද කියලා. දැන් ඔබතුමා වට ඉන්න පිළිසෙට දැන් අරමුණක් ඇති වෙයි මේ පක්ෂයක් ලැබීමත් එක්ක. අනිවාර්යයෙන්ම මම ඔබට කිව්වනේ. මේක ඉතාම ඉහළම කට්ටියක් ඉන්නේ. ඔබ දන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් කවුද ඉති? ජයන්ත දනපාල මහතා තමයි හිටියේ. කවුද? ඒ මහතා තමයි හිටියේ විදේශ අමාත්‍යවරයා හැටියට. ඒ වගේ හරිද? ඒ වගේ ඉතාම අග්‍රගන්නේ අය 15 දිනක් තමයි මේ තෝරලා තියෙන්නේ. ඒ කට්ටිය දැන් නම් ජයන්ත දනපාල මහත්මයා දැන් කියන්නේ මගේ වයස පොඩ්ඩක් කන්සිඩර් කරලා දැන් I am little bit old now කියලා. හරිද? එහෙම අය තමයි කියන්නේ. අපි ඒ බලමු. අපි බලමු මේ කට්ටිය මම කොහොම හරි අය එකතු කරලා ආය රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. හැබැයි එතන කුණු කඳුලක්වත් තියන අයට නම් පවතින්න බෑ මෙතන. හරිද? ඒක නම් මම ඔබට කියනවා. ආයේ මෙතන කුණු කණ්ඩ පටන් ගත්තොත් එමේ එතනින් මේ කරයි. මොකද එහෙම පාරිශුද්ධ වැඩසටහන තමයි ඒක දියත් කළ දෙන්නේ. අපි බලමු ඒක කොයි විදිහට එයිද කියලා. තව ඔබතුමා ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවම ක්‍රියාත්මක කරනවාද මේ පක්ෂයට? අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. දැන් ඔබට ජන රජ ව්‍යවස්ථාවක් හැදුවේ යෝජිත ජන සම්බන්ධ ජන රජ ව්‍යවස්ථාවක් හැදුවේ පාර්ලිමේන්තුවේ ඉඳගෙනද නෑ 2019 ඉඳලා 2009 ඉඳලා 2023 දක්වා මේ ලංකාවේ ගමන් මාර්ගයේ දැක්කා අධිකරණයේ ඇඹරෙන හැටි දැක්කා අධිකරණයේ වැදගත් නඩුවලදී හැසිරීම ඉතාමත්ම ඛේදනීය හරිම කනගාටු දෙයක්. ඒකට හේතුවත් ඒකයි. මට මතකයි ගිය අවුරුද්දේ මේ මාසේ 4 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔය පහුගිය 20 වෙනි ව්‍යාප්තා සංශෝධනයේ සම්මත කරපු අවස්ථාවේදී අධිකරණයේ පරපතල වැරද්දක් කළේ අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම පාවා දුන්නා. ඒ අවස්ථාවේදී අධිකරණයේ මට දැනුම් දුන්නේ මිනිස්කාරවරු කිව්වේ කරුණා කරලා අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න. දේශපාලන අධිකාරියෙන් අධිකරණය නිදහස් කරන්න. ඒක තමයි ඔය කියන යෝජිත ජන සම්මත ව්‍යවස්ථාවේ අරමුණ. දනගස්සලා තියෙන ඔකම ආයතන පාර්ලිමේන්තුව රාජ්‍ය නායකයා ජනාධිපති දුරයත් නැහැ. අමාත්‍යවරු 15යි. ඔක්කොම ජනතාවට වග කියන්න ඕන. සම්මත කරන අධිකාරියේ ජනතාව 225 වෙයි. ඊට පස්සේ පාර්ලිමේන්තු රැස් වෙන පරණි ගොඩනැගිල්ල අපේ අරගල භූමියේ පාර්ලිමේන්තුවේ. ඇත්තට මේක තමයි සිස්ටම් චේන්ජ් එක. ඒක ඒ ඒ ඒ ඒක තමයි ඒකේ අරමුණ. ඒක හරිම පාරිශුද්ධ වැඩපිළිවෙල. කාටවත් කුණුනම් කන්න හම්බෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට මොනවත්ම නැහැ. අඩු ගානේ විස්රාම වැටු ඔය මොකුත් නැහැ. පාර්ලිමේන්තුවට එනවාට දීමනාව පමණයි. කාප මිඩ්ලි කප මිඩ්ලි සප්ලයි බජට් පෙන්ෂන් මොනවත් නැහැ. පලා සභාත් නැහැ. විශාල වෙනසක් එකකින් කරනවා. හැබැයි ඒක 225 නම් කරන්න බෑ. පාර්ලිමේන්තුවට ගේන්න බෑ. ජවිපෙට ගේන්නත් බෑ. ඇයි? ඒක නිසා නෙවෙයි අඹරෙන්නේ. ඇයි? ඒගොල්ලන්ට නිදහසේ කුණු කන්න ඕන. ඔය තියෙන පැරණි ඡන්ද ක්‍රමයට වුණ යන්න බයයි. එක ඡන්ද කොට්ටාසයක්වත් ලැබෙන එකක් නැහැ. ඒ වගේම පක්ෂවල නායකයා තෝරා ගැනීම ක්‍රමවේදයේ අගමුල වෙනස් කරලා තියෙන හැම පක්ෂයකම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි. පක්ෂයේ සමාජිකයන්ට අවසර දෙන්න ඕනේ මහා සම්මේලනයක් ඇඳවලා නායකයා තෝරගන්න. එහෙම එකක් ලංකාවේ තිබ්බනම් මේ වෙනකොට අනුර කුමාර දිසානායකත් නැහැ. ඒ වගේම ওই රනිල් වික්‍රමසිංහ වගේ අය එළවල අවුරුදු 20ක් 30ක් වෙලා වෙන්න තිබුණා. ඒක තමයි අපි යෝජනා කරන වැඩපිළිවෙල. දැන් අරමුණ මේ සිස්ටම් චේන්ජ් එක කරන අයට නම් බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මම ඔබට දෙනවනේ. මම ඔබට මොනවද මේ තනියම මේ මුළු සිස්ටම් එකම හොල්ලන හැටි ඔබට පේනවනේ. ඔබ දැක්කනේ. ඔබ දැක්කා දැන් මේ සිකුරා දෙන නඩුව බලන්න. අර ටොන් 480ක අර මිනිස්සු ටික ඇවිල්ලා අර පාම් ඔයිල් කේස් එක බලන්න පොඩ්ඩක් බුද්ධිමත් වෙ හිතන්න. අර පිළිකා කාරක මොනවද ඒක කලවම් කරලා දෙන්නේ? ෆැටි ඇසිඩ් 0.1 තියෙන පොළොස් 20ක් කලවම් කරලා අර මැලේසියාවේ අපනයන කරුගේ
කියනවා මෙහේ එක්කෙනා කියනවා ඔබ මික්ස් කරලා ලැබපන් නැත්නම් මට ටැක්ස් ගෙවන්න ඕනේ කියලා. එතකොට මෙහේ සයන්ටිස්ට්ලාගේ රිපෝර්ට්ස් වලින් කියනවා මේක කීයටවත් නිදහස් කරන්න බෑ, මේක ඇවිල්ලා පිළිකාකාරකයක්. ඒක තමයි දැන් 2016 ඉඳලා නවත්තලා තියෙන්නේ. ඒක අනිවාර්යෙන්ම ඒක කොහොමවත් ගන්න බෑ. දැන් ඒක අධිකනේ තහනම් කරලා අවුරුදු 8කටත් වැඩි. ඉතින් මේ මුදලට කුණු කණයට විනිවිද පදනමේ පැත්ත පළාතක ඉන්න බෑ. මේක ඒක මොකද අපේ රටේ ජනතාව මේ පත් වෙලා තියෙන දෙයින් ගලවා ගැනීම සඳහා ඒ ස්ථාවරයේ ගති යුතුයමයි. මම ඔබට ඒ විශ්වාසය ඇති කරනවා. හරිද? මම බොඩක් අය කල්පනා කරනවා මම දාලා යයිද කියලා. නෑ එහෙම කෙනෙක් නෙමෙයි. හැබැයි මේක ඔබ අහලා තියෙනවනේ මම කියලා තියෙනවනේ චතුබ්බේ වාතේ අසම්පකම්පියෝ තතුප්ප මන්සප්පුරි සම්වදාමි කියලා. සත්පුරුෂය ඇවිල්ලා නිකන් අය කම්පා වෙන්නේ අකම්පිතයි. ඒක දකින්න මේ ලංකාව කියන්නේ පුණ්‍ය භූමියක්. මේක මේ හොරුන්ට ඇවිල්ලා හදන්න පුළුවන් රටක් නෙමෙයි. මේ එන පුද්ගලයා අනිවාර්යයෙන්ම පාරිශුද්ධත්වයේ 100%ක් අවශ්‍යයි. අර අහලා තියෙනනේ චිත්තං යස්සන කම්පති මොකේද? පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමකං ශෝකේ රාගේ බය ප්‍රහාණය කරපු අයත විතරයි. මේ බෞද්ධ දර්ශනය කියන්නේ කුණු ගොඩක් නෙවෙයි. ඒක ඇලී ඉතාම සුන්දර දෙයක්. ඒක කියන්නේ අමතම් පනිතන් කියලා කියන අමෘතයක් වගේ ප්‍රණීත දහමක්. මේක මම හැමදාම කියන්නේ මොකද ඒක හැසිරෙන අය තමයි ඒක තේරෙන්නේ. පහුගිය පොය දවසේ ඔබ හිටියා නම් අනුරාධපුරේ දැක්කනම් නගරද කොහොමද එතන මේ රුවන්වැලිසෑය එතන මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එක දැක්කනම් ඔබට නිකමට තේරෙනවා කවුද මේ කියලා. ලංකාවේ 35 කෙරේ 75ක විශ්වාසයක් තවා ගන්න එපා. එතන ඔබට තෝරගන්න කිසිම කෙනෙක් නැහැ. මම දැක්ක ඊයේ කවුද පාටලී චම්පික රණවක. දැන් ආයෙ පක්ෂයක් අරගෙන යනවා කියලා. මම අනන්තවත් කිව්වා. ඔහුගේ නම් පුළුණ නඩු වාර්තාව ඉදිරියේදී එළියට එයි. මම අද නැවතත් කියනවා පාටලී චම්පික පාටලී කෝර්තන් ලීය පාට නැහැ. ඔක බ්ලැක් ඇන්ඩ් වයිට් ලීයක් ඕක. පාටලී කියන්නේ පාටලී. මේක ඇවිල්ලා කවුරුරි ලීය. මම කිව්වා යෝජනා කළා. අනන්තවත් කිව්වා. ගිහිල්ලා තමන් කරපු වැරද්ද පිළි අරගෙන ඒ දරුවා දෙය යන්නේ දෙපැත්තේ යකඩ බම්බු දෙයක් අල්ලගෙන ගිහිල්ලා මම කිව්ව කරපු වැරද්ද පාත් ඉස්සරහා ඔපොසිට් ඩිරෙක්ෂන් එකෙන් බයිසිකල් එනවා පෙනි පාර හර ක්‍රොස් කරලා දැම්මා බයිසිකල් එවලේටම් පාර ඉස්සරහාම ඉස්සරහා ටික දාගත්ත පස්ස රෝදෙ පිටිපස්සේ වැදුනා ළමයා එතනදී එහේ ළමයා අකර්මණ්‍ය වුණා. ඒකද මම නැවත මතක් කරනවා පාටලි නැත්නම් බ්ලැක් ඇන්ඩ් වයිට් ලීයට මම කියනවා ඔය ගොන් වැඩේ කරන්න එපා. ඔබ ඔළුව බිම තියාගෙන කළත් ඔබේ හෘද සාක්ෂිය ඔබට ඔකට වද දෙනවා. ඔබ හිඳායි පොලිසියෙ හිටපු කවුද යාගේ නම අස්මඩරට ගෙදර යන්නත් උනා. කරුණා කළා ජනතාවට ඇත්ත කියලා ඒ දරුවට ප්‍රමාණවත් වන්දියක් ගෙවලා මහ ජනතාව ඉදිරියට එනවා මිස ඔය තක්කඩි කමට නම් ඔබට කීයටවත් ඒකට අවසර නම් ලැබෙන්නේ නැහැ. ඔව් වෙන මොනවද ඉතින්? ඉතරයි. හරි. බොහොම ස්තුතියි ඔබ සැමට.